ಆಸ್ಕ್ ರಣಿಲ್ ತರುಣ ಸಮುಲುವ ಕೊಲಂಬ ದೀಪವತ್ತುನೆ ತರುಣ ತರುಣಿಯನ್ ವಿಶಾಲ್ ಪಿರಿಸಗಗೆ ಸಹಭಾಗಿತ್ವೇನ್ ರಟೇ ಸಹ ತರುಣ ಪರಪುರೆ ಅನಾಗತೆ ತೀರಣೆ ಕಿರೀಮಿಟ ಇದಿರಿ ವಸರ ಪಹ ತೀರಣಾತ್ಮಕ ಬವೈ ಜನಾಧಿಪತಿವರ್ಯಾ ಮೆಹಿದಿ ಪೆನ್ವಾದುನ್ನೆ ತರುಣ ತರುಣಿಯನ್ ಮೆಹಿದಿ ಇದಿರಿಪಾತ್ ಕಲ ಪ್ರಶ್ನವಲಿಟ ಜನಾಧಿಪತಿವರ್ಯಾ ಪಿಲಿತುರು ಲಭಾದುನ್ನ ಎಕ್ ಪ್ರಶ್ನೆ ಅನುರುಕುಮಾರ ದಿಸಾನಾಯಕ ಒಬ್ಬಗೆ ಪ್ರತಿವಾದಿಯಾಗ್ಯಾನ ತಿಯನ ಸಮಾಜ ಮತೇ ತಮಾಯಿ ಜನಾಧಿಪತಿ ತುಮನಿ ಹೂ ಸುರಂಗನಾ ಕಥಾಕಾರೈಕ್ಯಲ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಗ್ಯಾನ ತಿಯನ ಮತೇ ತಮಾಯಿ ಹು ವಿಹಿಲು ಕಥಾಕಾರೈಕ್ಯಲ ಹಬೈ ಒಬ್ಬತುಮಾಗ್ಯಾನ ಸಮಾಜ ತಿಯನ ಮತೇ ತಮಾಯಿ ಒಬ್ಬ ಕಪಟಿ ಬುದ್ಧಿಯಕ್ತಿ ಬೆಡ ಪುದ್ಗಲೈಕ್ಯಲ ಅಪಿ ದಕಿನೋ ಮೇ ಜನಾಧಿಪತಿ ವರ್ಣಿ ಉನುಸುಮ ಹೊಂದಟ್ಟಮ ವೆಡಿವೆಲಾ ತಿಯನ ಮೊಹತೆ ಒಬ್ಬ ಬೋಹಮ ವಿನೋದೇನ್ ತರುಣ ತರುಣಿಯನ್ ನಿಕ್ಕಯ್ಯ ದವಸೈ ಗತ ಕರ್ನೋ ಕಾಲೇ ಗತ ಕರ್ನೋ ಅಪಿ ದಕ್ಕ ಮೇ ಕಪಟಿಯೇಕುಗೇ ಹೊಂದಮ್ಮ ತುರುಂಪುವ ಗಹಾರಣ ಸೂದಾನ ಮೇನ ಅವಸ್ಥಾವ ಕಿಯಲ ಅಪಿಟ ಹಿತನೋ ಮೇಕ ಗ್ಯಾನ ಪುತುಮಾಗೆ ಅದಹಸ ಮೊಗದ ಕಪಟಿ ವೀಮ ಪಾಪಯ ಮಂ ಕಪಟಿ ನಮ್ ಮಮ ದನ್ನ ಮಂ ಕಪಟಿ ದನದ್ದ ಕಿಯಲ ಮಂ ಹಿತಾನೆ ಮೇ ತರುಣಿಯನ್ ಏಕ ಇಗನ ಗನ್ನಿ ಕಿಯಲ අපි පොඩි කාලේ ඉගෙන ගත්තා ජේ ආර් ජයවර්ධනගෙන් ඉගෙන ගත්තා ඩීඑස් එන මහතුමා මොනවද කරේ කියලා ඉගෙන ගත්තා ප්‍රේමදාස මහතුමා එක වැඩ කරා මාග්‍රත් ඇචවාගේ විදේශ නායකින් මුණ ගැහුණා ජීවිතය කියන්නේ ඉගැන්වීම ජීවිතයෙන් දැනගන්න ඕනේ Tamanට අන්තිම ඉතුරු වෙන්නේ මේක විතර අපි ඇති කරන්නේත් නැති කරන්නේත් මන ධම්මපදේ ආරම්භ කරන්නේ තේකෙම ඉතින් මේක පාවිච්චි කරන්න දැනගන්න ඒ අනුව දැනගන්න ඕනේ කොහොමද අමාරු තැනකින් බේරෙන්නේ නැත්තම් කොහොමද යම් කිසි ප්‍රදේශයකින් වාසි ගන්න ඒක පළපුරුද්ද ඇයි මම මෙතෙන්ට ඇවිල්ලා අහන්නේ ඔයගොල්ලෝ එක්ක නෑ මං හිතන්නේ මෙතන තීරණය කරන්නේ මගේ අනාගතය නෙමෙයි රටේ අනාගතය ඔබේ අනාගතය මොකද්ද අපි ඊළඟ අවුරුදු පහේදී මේ ආර්ථිකය ස්ථිර කරනවද නැද්ද අපි මේ අවුරුදු පහේදී ඔබේ අනාගතයට යන්න මාර්ගය හදනවද නැද්ද ඒක නයි බලාපොරොත්තු අපිට හදාගෙන යන්න මං දැක්කේ මොකද ජීවිතයේ ජපානයේ ළඟින් හිටපු රට දැන් එනකොට යටටම වැටිලා තියෙන ඇෆ්ගනිස්තානෙ මං කැමති නැහැ ඒක ඇති කරන්න. ඔබට හොඳ අනාගතයක් තියෙනවා. අපි කැමති අපේ රට දියුණු වෙලා ඉන්න. අපි ඒ ඔක්කොම දකින්න නොඉන්න පුළුවන්. ඒ තමන් ලෑස්ති දේ වගකීම් බාර අරගෙන ඉස්සරහට. අන්න එච්චරයි මං ආවේ කියන්න. හරියට හිතලා කරන්න මේ මේ දේශපාලන එකම වචන කියලා වැඩක් නැහැ නේ අන්තිමට. හැම එකම අඩු කරනවා හැම එකම දෙනවා. අර ඩීකෝන් යෝ කිව්වා ශ්‍රී ලංකන් ඉලෙක්ෂන්ස් ආර් අ ඔක්ෂන් ඔෆ් නන් එක්සිස්ටන්ට් රිසෝර්සස්. ඒක නෙමෙයි මෙතෙන්ට හිර වෙලා තියෙන්නේ. ඉතින් මං බැරි මගේ දේශපාලනේ තිබුණේ මේකෙන් ගොඩ වෙන. කෙලින් කතා කරලා වැඩ කටයුතු කරන්න. ඉතින් දැන් අවස්ථාව හම්බුනේ නිසා කෙලින් කතා කරගෙන යන්න. ජෙන් සී එක විදිහට අපි ඇයි ඔබතුමාව අපේ නායකයා විදිහට තෝරාගත යුත්තේ? ඔබතුමිය මට හේතුවක් කියන්නේ? මම මේ රට බාරගෙන දැන් සාමාන්‍ය ජන ජීවිතයක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. තාමත් බඩු මිල වැඩි හැම. ඒත් ආර්ථිකයේ ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. මේක තහවුරු කරන්නේ නැත්නම් ආර්ථිකය කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටුනොත් ආපහු ඒ මට්ටමට යන්නේ. ඉතින් ඔබේ අනාගතය තීරණය කරන්න මං කියන්නේ මේ අවුරුදු පහ වුණේ. අපි මේක ඇත්ත වශයෙන්ම ස්ථාවරභාවයක් තහවුරු කළා. තහවුරු කිරීම විතරක් මදි. මොකද අපි තහවුරු කිරීමෙන් අපි කොහොමද අපිට ඕන විදේශ විනිමය ලබා ගන්නෙ? අද අපේ ආනයනය වලට ගෙවන්න අපිට විදේශ විනිමය මදි. අපේ අපනයනය මදි. එහෙනම් අපි අපනයනය වැඩි කරන්න. එතකොට අපි අපනයන ආර්ථිකයට ගියහම තමයි විදේශ විනිමය අපිට තියෙන්නේ. නැත්තම් තව අවුරුදු 15කින් මේ සිද්ධිය ඇති වෙනවා මීට වඩා දරුණුව. ගොඩ එන්න බැරි විදියට ආජන්ටීනා වාගේ. ඒක නවත්ත ගන්නයි මම බැලුවේ මෙතන හරියට ක්‍රියා කරොත් අපිට පුළුවන් ඉදිරියට යන්න. තේරවාදී ආර්ථිකයක් ගැන ඔබතුමා කතා කරනවා. මොකද්ද මේ තේරවාදී ආර්ථිකය කියන්නේ? පළමුවෙන්ම මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි. වහාම ක්‍රියා කරන්න පුළුවන් වැඩසටහන. සැප්තැම්බර් 22 දෙවනිදා ඉඳන් මේ කියන වැඩසටහන් ගණනාවක්, තීරණ ගණනාවක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනික් අයගේ තියෙන ප්‍රතිපත්ති මොනවද කරන්න කියලා කියන්නේ. තේරවාද ආර්ථිකය කියන්නේ වෙළඳ ආර්ථිකය. බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම ධර්මය ව්‍යුත්ත ධර්මයක්, වෙළඳාමට සම්බන්ධ ධර්මයක්. දා වෙළඳ සමාජවලට ධර්මයක් තිබුණේ නැහැ. එයා ඇත්ත වශයෙන්ම පරණ කුල ක්‍රමයේ අනුව වෙළඳ කුලයක් හැටියට පිළිගත් තැනක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසා වෙළඳාම දියුණු වුණා හැම තැනම ලෝකේ.